SkyDrive Incorporation සමාගම් විසින් ජපානයේ විශාලතම සහ මෝටර රථ සමාගම්වල සංවර්ධන පදනම නිවහන වන Toyota පරීක්ෂණ ධාවනපතේදී මෙම අත්හදා බැලීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම එය ජපාන ඉතිහාසයේ පියාසර කාර්යයක් සඳහා වූ පළමු මහජන ප්‍රදර්ශනී බවයි එරට මාධ්‍ය පෙන්වා දී ඇත්තේ. SD3 ලෙස නම් කර ඇති එම පියාසර කාර් රථය රියතුරු හෙවත් නියමුවා සහිතව මිනිත්තු 4ක පමණ කාලයක් Toyota ධාවනපතේ වටා පියාසර කර තිබෙනවා. විදුලියෙන් ක්‍රියාත්මක වන සිරස් ගුවන්ගත කිරීම සහ ගොඩබැස්සවීම සිදු කරන ලොව කුඩාම වාහනය මෙවන අතර එය නවතා ඇති මෝටර රථ දෙකක පමණ ඉඩ ප්‍රමාණයක් ගන්නා බවයි එම සමාගම පෙන්වා දී ඇත්තේ. මේ අතර කාර්යයක් ලෙස හැඳින්වුවද එය ඩ්‍රෝනේ අනේක සහ කුඩා හෙලිකොප්ටරයක පෙනුම ගන්නා බවයි එම සමාගම පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වසර අවසානයේ වන විට පියාසර කාර්ය Toyota පරීක්ෂණ ධාවනපතෙන් පිටත අත්හදා බැලීමට ඉඩ ඇති බවයි. එමෙන්ම 2023 වසරේදී සමාගම් විසින් පියාසර කාර්ය වඩාත් ආරක්ෂා කිරීම සඳහා තාක්ෂණයෙන් අඛණ්ඩව සංවර්ධනය කරනු ඇති බව අපේක්ෂා කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතරෙම සමාගමේ ප්‍රධාන විධායක ටොමොහිරෝ ප්‍රකාශ කර ඇත්තේ එයට තවමත් මිලක් නියම කර නොමැති බවයි. මේ අතර අද උදැසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා වෛරස් නවාසාදිතින් 78761ක් වාර්තා වී තිබෙනවා. එය ගෝලීය වසංගතයේ ආරම්භ වූ පසු මෙතෙක් ඕනෑම රටකින් දිනකදී වාර්තා වූ ඉහළම ආසාදිත සංඛ්‍යාව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මීට පෙර දිනකදී වාර්තා වූ ඉහළම ආසාදිත සංඛ්‍යාව පසුගිය ජූලි 17 වනදා ඇමරිකා එක්සත් ජනපදයේදී වාර්තා වී තිබුණේ. ලොව ජනගහනයෙන් දෙවැනි රටවන ඉන්දියාව මෙවැනි විට කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව අතරින් දෙවැනි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට සහ බ්‍රසීලයට පමණයි. එහෙත් ඉන්දියාවේ දෛනික ආසාදිත සංඛ්‍යාව පසුගිය සති දෙක පුරාම ලොව ඉහළම නව ආසාදිත සංඛ්‍යාව සලකුණු කළා. එරට මුළු ආසාදිත සංඛ්‍යාව මෙවන විට 35,42,000 ඉක්මවා ඇති අතර ගත වූ පැය 24 තුළ වාර්තා වූ කොරෝනා මරණ 948ක් සමග එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 63,498ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර දෙවන කොරෝනා රැල්ලකට මුහුණ දෙන ප්‍රංශයෙන් ඊයේ දිනේදී නව ආසාදිතින් 1,379ක් වාර්තා වී තිබෙනවා. පසුගිය දින කිහිපය තුරදීම ආසාදිතින් ක්‍රමයෙන් වර්ධනය වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම පසුගිය මාර්තු මාසයෙන් අනතුරුව ප්‍රංශයෙන් වාර්තා වූ දිනක වැඩිම ආසාදිත සංඛ්‍යාව මෙය වනවා. කොරෝනා ව්‍යාප්තිය පාලනය වී තිබූ ප්‍රංශයේ නැවතත් දෛනික ආසාදිත සංඛ්‍යාව 40,000 ඉක්මුවේ මීට දින කිහිපයකට පෙරයි. ඒ අනුව දෙවන කොරෝනා රැල්ල මතුවීමත් සමග පැරිසියේ මුකාවරණ පැළඳීම අනිවාර්ය කෙරුණු අතර මෙවන විට ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 30,500 ඉක්මවා තිබෙනවා. මෙවැනි වැදගත් තොරතුරු YouTube channel subscribe කර සීනුව සලකුණු වන්න.